ඔව් ඇත්තටම මේ වෙනකොට සමගි ජන බලවේගයට ආරාධනා ලැබෙනවා එක්සත් ජාතික පක්ෂයත් එක්ක හවුලේ මේ මහමැතිවරණයට මුහුණ දීම සඳහා පැමිණෙන්නේ කියන ආරාධනාව මම හිතනවා. හැබැයි මේ වෙනකොට ඔය කියන එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම පහුගිය ආණ්ඩුව තුලින් ලබා ගන්න අවශ්‍ය වෙන සියලුම වරප්‍රසාද වරදාන ලබාගෙන තියෙනවා. සමහර කට්ටිය ෂෙඩ් පර්මිට් ගත්තා, බාර් පර්මිට් ගත්තා, වාහන පාස්කම් ලබා ගත්තා, විවිධ වරප්‍රසාද වරදාන සියල්ලම ලබාගෙන මහජනතාවගෙන් දැඩි පිළිකුලෙන් ප්‍රතික්ෂේප වෙලා ඉන්න වෙලාවකදී මේ අය මහජනතාව අතරට පිවිසීම සඳහා ප්‍රවේශ මාර්ගයක් විදිහට තමයි සමගි ජන බලවේගයේ සරණ පතාගෙන ඉන්නේ. ඒ නිසා සමගි ජන බලවේගයේ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් විදිහට මේ රටේ 43 ලක්ෂයක් නැවත අනුමත කරමින් අපට ප්‍රතිඥාවක් දීලා තිබෙනවා. මෙරට ප්‍රජාතන්ත්‍රවාදී සහ ඉදිරි සංවර්ධනය වෙනුවෙන් සමගි ජන බලවේගයේ වගකීම පිළිබඳව මං හිතනවා මේ දූෂිත කණ්ඩායම් එක්ක එකට එකතු වෙලා මේ ඡන්දයකට ඉදිරිපත් වීමට තරම් ඇත්ත වශයෙන්ම අප ගරවැටු තත්වයක ඉන්න කණ්ඩායමක් නෙවෙයි. ඔවුන් ඇත්තටම ඉතිහාසයේම පෞගිය කාලේම මහජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙච්චි අදහස් සහ ප්‍රතික්ෂේපෙච්ච කණ්ඩායම් එක්ක තමයි මේ විකෘති බලය පවත්වාගෙන ගියේ. ඒ නිසා අපි යෝජනා කරනවා, නායකතුමාගෙන් අපි ඉල්ලීමකුත් කරනවා, මේ දූෂිත කණ්ඩායම් එක්ක පාර්ලිමේන්තුවට යෑම සඳහා අපට කිසිදු අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. ඒ නිසා සමග ජන බලවේගයට ප්‍රබලතම හැකියාව තිබෙනවා මේ අදූෂිත කණ්ඩායමක් විදිහට පාර්ලිමේන්තු මැතිවරණ ඉදිරිපත් වීම සඳහා. ඒ නිසා නියත වශයෙන්ම ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට මෙරටේ අග්‍රාමාත්‍යවරයා වීම සඳහා වන සියලු සුසුකම් තිබෙන බවයි අපේ විශ්වාසය. මොකද ඇතරම ජනාධිපතිවරයා විදිහට පත් වෙලා තිබෙන අනුකුමාර දිසානායක මහත්මයා 156ක ජනවරමක් ලබා ගන්නකොට අති බහුතර ජනවරම තිබෙන්නේ විපක්ෂ වේදිකාව තුළ. ඒ නිසා අපට කිසිසේත්ම දූෂිත පුජ්‍යලයෝ එවගේම තමයි දේශපාලනේ විස්රාම ගතියුතු කණ්ඩායම මේ වෙනකොට දේශපාලනේ ගිවත් යුතුයි. ඒ බඳු කණ්ඩායමක ජනවරමට කිසිදු ගැළපීමක් නැති කණ්ඩායමක ඉල්ලීම අලුයම දමු කෙළපිඩක්සේ ප්‍රතික්ෂේප කරලා අදූෂිත කණ්ඩායමක් විදියට නව ශ්‍රී ලංකාව ගොඩනැගීම වෙනුවෙන් වෙන මේ අප්‍රතිහත ව්‍යායාමයට දිරි දෙන්න පුළුවන් තරුණ එවගේම තමයි උගත් අදූෂිත කණ්ඩායමක් විදියට සමගි ජන බලවේගය තනිව තරඟ කළ යුතු බව තමයි අපගේ විශ්වාසය. ඒ වගේම පසුගිය සමයේ ජනාධිපති අරණස්මාරක මහතා ඔහුගේ මැතිවරණ වේදිකාවේ විශේෂයෙන්ම සඳහන් කළ දෙයක් තමයි පෙට්‍රෝලියම් එක එක ඉන්ධන ලීටරයකින් රුපියල් 200කට ආසන්න අයිතු ලාභයක් ලබනවා. තමන් පත්වුවාම රුපියල් 100කින් 150කින් මේ ඉන්ධන ලීටරයකින් මිල අඩු කරනවා කියලා. නමුත් ඊයේ රාත්‍රියේ ඉන්ධන ලීටරේ මිල අඩු කරලා තිබුණ රුපියල් 20කින් ඔ ඇත්තටම ගරු අනුකුමාර සනායක මහත්මයා ජනාධිපතිවරණ කලින් දැවැන්ත පොරොන්දු මාලාවක් මෙරටේ මහජනතාව ඉදිරියේ තැබුවා. ඔවුන් විශේෂයෙන්ම ප්‍රකාශ කරන්නට යෙදුණා 76ක සාපයක් පිළිබඳව ඔවුන් ප්‍රබල විදියට දේශපාලන වේදිකාවෙත් බැහැරවත් පාර්ලිමේන්තුව තුලත් ප්‍රබල හඬක් නැගුවා. අපි දන්නවා ඔවුන් කීවා මේ දූෂිත දේශපාලඥයන්ගේ මංකොල්ල කාපු රාජ්‍ය දේපල අප විසින් යලි ජාතිය සතු කරනවා කියලා. ඒ නිසා අපි පුල පුලා බලාගෙන සිටිනවා ඔවුන් පළමෙනි මොහොතේම මේ සොරාගත් දේපල ජනසතු කරන දවස කවද්ද එය හැකි ඉක්මනට කරන්න කියලා. මොකද විශේෂයෙන්ම ඔවුන් චෝදනා කරනකොට පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලඥයන්ට මේ චෝදනාව එකසේ බලපාන බව අපේ හැඟීම. ඒ නිසා මේ දේශපාලන භූමිකාව තුළ එක තඹ සතේක දෙයක් මංකොල්ල කාපු නැති එක තඹ සතේක දෙයක් මේ රටට හානිකර ආකාරයට වැය කිරීමට උනන්දු හෝ ඒ සඳහා මඟ පෙන්වපු නැති අපවැනි කණ්ඩායම් මේ දේශපාලනයට පිවිසෙන්නේම දසක ගණනාවක් තිස්සේ මෙරටේ ලක්ෂ සංඛ්‍යාත දරුවන්ට උගන්වපු ගුරුවරු විදියට අපි මේ සමාජ භූමිකාව තුළ යම් කාර්යභාරයක් කරලා මේ රටේ නූපම් පරපුරට ගහකොළට සතාසිවපාවට යම් කිසි ආකාරයක අස්වැසිල්ලක් ලබා දිය යුතු වන කාලයක අපි ජීවත් වෙනවා කියලා තේරුම් අරගෙන පහුගිය දේශපාලන ව්‍යාපාරවලදී අපි හවුල් වුණා. විශේෂයෙන්ම 2020 අගෝස්තු 5 තිබ්බ මහා මැතිවරණයේදී 1,09,000ක
ඡන්ද මනාප වරමක් මටත් ලබා දුන්නා. ඒ නිසා පාර්ලිමේන්තුවට පිවිසිලා මේ දූෂිත දේශපාලත්‍යම් පිළිබඳව අඛණ්ඩ වෙළිදරව් කරා. ඒ මුක්ත මුරණ්ඩු පාලකයන් මතම පිහිටන්නේ නැතිව ඒ අය අමනෝංජ තීන්දුව ගන්නකොට මේ පාලකයෝ බිත්තියට හේතු කරලා විපක්ෂයට පැමිණ ස්වාධීනව හෘද සාක්ෂි දෙකඟව කටයුතු කරන්න අපිට කශේරුකාවක් තිබ්බා. ඒ වගේම තමයි එවකට දූෂිත බාල ඖෂධ ජාවාරම රටට එළිදරව් කරා. එක්සත් ජාතීන්ගේ ජිනීවා මානවිකම් කවුන්සිලයේ පිළිබඳව පණිවිඩය අපි ගෙන ගිහිල්ලා එහිදී හඬ නැගුවා. ඒ වගේම තමයි ඉඩම් ත්‍රස්තවාදයේ පිළිබඳව සාකච්ඡාව කොටි ත්‍රස්තවාදයේ පරාජයට පත් කරපු රටක මහනුවර දිස්ත්‍රික්කයේ ඉඩම් ජාවාරම්කරුවන්ගේ ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට ලක් වෙලා තිබෙනවා කියන ඒ දූෂිත ඉඩම් ගනුදෙනු පිළිබඳව අපි හඬ නැගුවා. ඒ වගේම තමයි පෞගිය කාලේ සයිබ අපරාධකරුවන්ගේ ග්‍රහණයට හවුවෙච්චි තරුණයන් පිළිබඳව. ඒ වගේම තමයි මේ රටේ 1600කට වැඩි ප්‍රමාණයක කුලි සොල්දාදුවන් රුසියානු යුක්රේන බෝඩර් එකේ ඉතාමත්ම අපේක්ෂා භංගත්වයට පත්වලා ඉන්න වෙලාවකදී මෙබඳු දෑ පිළිබඳවත්, ඒ වගේම තමයි පරිසර මංකොල්ල කාර්යය විශේෂයෙන්ම මහවැලි ගංගාව මංකොල්ල කණ්ඩ උත්සාහ කරපු වැලි ජාවාරම්කරුවන්, ඒ වගේම තමයි ඉඩම් ජාවාරම්කරුවන් මේ ස්වභාවික සම්පත්වල ජාවාරම්කාර විදියට ඔවුන් අත්පත් කරගන්න ගත්ත උත්සාහය පරාජය කරන්න පාර්ලිමේන්තුව තුලත් පිටතත් අපට දැඩි ක්‍රියාමාර්ග වලට යන්න සිද්ධ වුණා. ඒ නිසා මේ දූෂණයට එරෙහින එරෙහිව හඬ නගපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට මම ඉතාමත්ම වමනාවෙන් කියනවා, මේ රජය බලයටපත් වෙන්නේ ජාතික ජන බල වේගයේ විදිහට බලයටපත් වෙන්නේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 150කින් අඩු කළ යුතුයි. ඒ සඳහා හැකියාව තිබෙනවා. මේ කොමිස් පිල්ලි එක එක්කනාගේ සාක්කු වලට යනවා කියලා ඉතාම ප්‍රබල හඬක් නැගුවා ජාතික ජන බල වේගයේ නායක අඬු කුමාර සානායක මැතිතුමා ඇතුළු කණ්ඩායම. එනිසා ඔබට දැන් අවස්ථාවක් තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනිය මේ අල්ලියෙක් තරම් විලිලාලා රුපියල් 21ක් තරම් මී පැටියෙක් වදන්නේ නැතුව ඊට වඩා ප්‍රබල විදියට මේ පිල්ලි පන්නලා තියෙන පෙට්‍රල් මිල ඩීසල් මිල සම්බන්ධයෙන් ජාවාරම රටට එළිදරව් කරලා මේ මිල ගණන් සැලකිය යුතු මට්ටමින් අඩු ගන්න රුපියල් 150කට බැයි නම් රුපියල් 100කින්වත් අඩු කරන්න උනන්දු වෙයි කියලා අපි විශ්වාස කළා. මොකද උන් කිව්වා මේ පෙට්‍රල් මිල රුපියල් 150කින් අඩු කරන්න හුදෙක්ම හැකියාව තිබෙනවා කියලා. නමුත් ඇත්තටම මේ වෙනකොට ඒ අපේක්ෂා සිහින බවට පමණයි තියෙන්නේ. ඒ නිසා සිහින බොදවන රටක තරුණයන්ගේ බලාපොරොත්තුව ඉටු කරන්නයි බලයට එන්නේ කියලා ජාතික ජන බල වේගයේ කීවේ. ඉතින් ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ජාතික ජන බල වේගයේ විදියට පැය 24ක් යන කලින් මේ සොරාගත් දේපල ජනසතු කරනවා කියලා කියපේ පණිවිඩය පැය 24කට පස්සේ ඉතා ඉක්මනින් ක්‍රියාත්මක නොකළත් සාධාරණ කාලයක් ඇතුළත මේ දූෂිතයන් එළිදරව් කරන්න කරුණා කරලා මහමැතිවරණේ ඒක තොරොම්බලයක් විතර පමණක් පාවිතා කරනවා නම් මෙරට ජනතාවට අපි කියනවා සිහි බුද්ධියෙන් සවිඥානිකව තේරුම් ගන්න තීරණ ගන්න. අපි කියනවා මේ ඖෂධ ජාවාරම් කරුවන් පිළිබඳව, ඒ වගේම තමයි බිත්තර ජාවාරම් කරුවන් පිළිබඳව, අත්‍යවශ්‍ය ආහාර ජාවාරම් කරුවන් පිළිබඳව, මේ අතික මිල ගණන් වලට ඉහළ ගිහිලා තිබෙන්නේ සුදුළු ජාවාරම් කරුවන්, සීනි ජාවාරම් කරුවන්, විවිධ ජාවාරම් කරුවන් විසින් කියලා ඔබ විසින් මැතිවරණ වේදිකාවේ කියපු ඒ තොරොම්බලයක් පමණක් නෙවෙයි මේ යථාර්ථයක් බව ඔප්පු කරන්න ඉතාම කඩිනමින් පියවර ගන්න ඉතාම අලස මන්දෝත්සාහී ගතියෙන් රටක පාලනය ක්‍රියාත්මක කරනකොට මේ පිළිබඳව වගේ වගක් නැති බවක් අපිට දැනෙනකොට හුදු මීඩියා ෂෝ වලට පමණක් මේක යොමු කරන්න එපා. විශේෂයෙන්ම ජනාධිපතිවරයා යම් යම් අයට දීලා තිබෙන වාහන, ඒ වාහන අයථා භාවිතාවක් වෙලා තිබෙනවද? ඒ වාහන නිකම් පෙන්වීම පමණක්ම නෙවෙයි මේවයෙන් ඇත්ත රටට හයිමෙච්චි අලාභය හානිය පෙන්නුම් කරන්න කියලා අපි ආණ්ඩුවට අභියෝගයක් කරනවා ජාතික ජන බල වේගයේ. ඇත්ත වශයෙන්ම අපි කියන්නට ඕනේ සමගි ජන බල වේගයට ආරාධනා කරන්න එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පක්ෂය විදියට අලිපොහොට්ටු ආණ්ඩුව පහුගිය කාලේ මේ මන්ත්‍රීවරු ෂෙඩ් පර්මිට් ගත්තා, බාර් පර්මිට් ගත්තා, වාහන පාස්කම් ගත්තා, මෙකී නොකී විවිධ වරප්‍රසාද වරදාන ගත්තා.
මේ සියලු වරප්‍රසාද වරදාන අරගෙන සමග ජනබලවේගයේ බිත්තියට හේතුකරනද උත්සාහ කරපු මේ කණ්ඩායමේ නායකයතුළු මේ කණ්ඩායම සමග ජනබලවේගයට සියතින් ගැලසිඳ ගැනීම සඳහා වන යෝජනාවක් ඔය කරන්නේ. ඒ නිසා සමග ජනබලවේගයට හොඳටම හැකියාවක් තිබෙනවා. අග්‍රාමාත්‍ය තනතුර සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කිරීම පිළිබඳව මහා ජන විශ්වාසයක් අපට තිබෙනවා. ඒ නිසා සමග ජනබලවේගයට කාගේවත් අතුදව අවශ්‍ය වෙන්නේ නැහැ. සමග ජනබලවේගයේ විදියට අපි කියපු යෝජනා මහා ජනතාව ප්‍රතික්ෂේප කරලා නැහැ. මහා ජනතාව 143ක් ජනවරමක් දීලා තිබෙනවා. ඒ වගේම විපක්ෂ වේදිකාවේ දැවැන්ත ජනවරමක් ඡන්දෙ නොදී 135කට දිග ප්‍රමාණයක් ඉන්නවා. මේ සියල්ලට හරියට අපිට අමතන්න පුළුවන් නම් සමග ජනබලවේගයේ විදියට ඊළඟ මහමැතිවරණේ ජයග්‍රහණය කරන්න පුළුවන්. සමග ජනබලවේගයේ කුඩියටට ඇවිල්ලා මේ කුඩියට ප්‍රයෝජන අරගෙන අවසානයේ කුඩේ කුඩු කරන්න තමයි මේ උත්සාහ කරන්නේ. එක්සත් ජාතික පක්ෂයේ ජාවාරම්කාර කල්ලිය, එක්සත් ජාතික පක්ෂයේ ජාවාරම්කාර කල්ලිය වරප්‍රසාද ගත්තා. බාර් ලයිසන්, ෂෙඩ් ලයිසන්, ඒ වගේම වාහන පහසුකම්, මේ සියලු පහසුකම් ලබාගෙන දැන් ඔවුන්ට ජනවරමක් නැති දැන සමග ජනබලවේගය හරහා පාර්ලිමේන්තුවට ගිහිල්ලා පාර්ලිමේන්තුවේදී නැවත සමග ජනබලවේගයට කොකා පෙන්නන මේ උත්සාහය අපි හොඳටම දන්නවා මහත්වෝ. ඒ නිසා ඔය කොණ්ඩ බැඳපු චීනුන්ට කියන්නේ මම හිතන්නේ නෑ සමග ජනබලවේගයේ නායක ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ උප්පර වැට්ටි වල උගුල් වලට අහු වෙයි කියන එක මම කවදාවත් හිතන්නේ නෑ. අපි සමග ජනබලවේගයේ විදිහට අපේ අතින් අපේ ගෙල සිඳ ගන්න අපි කැමති නෑ. ඒ නිසා සමග ජනබලවේගයේ පිරිසිදු ඡන්ද 100ක ප්‍රමාණයක් අපි කියනවා තවමත් තියෙනවා අපිට. එය උරගා බලන්න, එය හරියට අමතලා රටේ මේ ගෙනියන වැඩපිළිවෙල යථාර්ථයේ පිළිබිඹු කරන්න පුළුවන් නම් සමග ජන බලවේගයට ඊළඟ පාර්ලිමේන්තු බලය රටේ ජනතාව ලබා දෙනවා නියතයි. මේ මාමෙතුන්ෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයෙන් මොනවා කියන ඉරණමක් ගත්තේ? ඇත්තටම ඒක අපිට පෙනුණා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ, හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන්. එතුමා කිව්වා මම නැවතනම් ආයෙ දේශපාලට එන්නේ නැහැ කියලා. එතුමා ඉවත්වන බවට ප්‍රකාශ කරා. ඒ නිසා දැන් මේක කවන් දෙයක්. මේකේ හිසක් නැහැ. මේකේ කඳක් විතරයි තියෙන්නේ. ඒ නිසා ඒ කඳේ අයිතියත් කවුද කියලා නැහැ. සමහරු කියනවා හරියට ඡන්ද ලැබුණ නැහැ පොහොට්ටුවෙන් කියලා. පොහොට්ටුව කියනවා ඒ තියෙන්නේ අපේ ඡන්ද තමයි කියලා. ඒ නිසා ඒ පොහොට්ටුවේ පොල්මක්කාර කණ්ඩායම කියනවා නැවත නාමල් මහත්තයා අවසර දෙනවා නම් අපි කැමැති ඔබතුමා ළඟට එන්න කියලා. ඒ නිසා මේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ මේ කණ්ඩායම් සියලු දෙනා අර ඉතිහාසයේ කුණු කූඩේට වැටෙනවා. මේ සියලු දෙනාගේ මහජනවරම සමග ජන බලවේගය වටා ඒක රාශි වෙනවා කියන එක නියත වශයෙන් අපිට කියන්නට පුළුවන්.